ශයෙන්ම අපිට අපි පළවෙනි රැල්ල දෙනි රැල්ල තුන්ගෙන රැල්ල කියලා ගත්තර පස්සේ පළිින් කලට වැඩිය වෙනස් දෙවනි රැල් දෙවරට වැඩිය වෙනස් වුනා තුන්ග නිරැල් අපට සිද්ධ වෙනවා මේකට පිළිතුරු හොයනකොට රටක් හැඩිවිතරන්නේ වෙයි ජාත්‍යන්තර වශයන උත් බල අපි දක් ඉදාව තත්වය. ඉදයාාව තාමත්ම අවාසනවත තත්වකට මූුණ දුන්. ඒ වෙලාවේදී අපි දැක්කා ඉන්දියාවේ කේරල ප්‍රාන්තේ ග හමුණ අඩුන දැන් මේ වෙන විට ඉහල මට්ටමකට ඉන්දාවේ කේරල ප්‍රාන්තයට බුණ දෙන්න සිද්ධ වෙලා තිෙන. ඒ වගේ අපිටත් සිද්ධ වුණේ නොය අවස්ථාවල්දි මේක උස්පහත්වීමක් තිනවා. හැබැ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රජයක් හැටියට මේ එන්නත ලබාදීම ක්‍රියාත්ම කරන්න ගමන් මේ රටේ පුරබැසියන්ග පුළුවන් තරම් සෞඛ්‍ය උපදේස් පරිදි. දෛනික කරගන්න වැඩ අපි ක්‍රියාත්මක කරන යන වැඩපුිලටිය හුරු කරවක් හැබයි ඒකදී අපිට අපි නොකල යුතුදේ කොටසක්ති නො මේ වැනි වසංගත රෝගයක්ත්තිය ෙද්දී. අපි මගුල්ගෙවල් ගන්නේ සාධ පවත්ධනක වැඩි පිරිසක් එකට එකතුවෙන උද්ගෝෂණකරනක ඒවා පි නොවන්න සිද්දව ොකට මේක හොඳ කරන ම ඒවකරන්න බලුවක්. එනිසා අපි පැහදිලි ඔව දකිනවා ඉදිරියේද මේ එ ඇත ලබාදීමත් සෞඛ්‍ය උප දෙෙස් පරදි ක්‍රියාකරවීමත් ප්‍රාජායතරසා නිකු සියලු මා එතන ඒ උපදෙස්වට අනුකූලව රියාත්මකිරීම තුළින් මේ මර්ණ බහ මරණ ප්‍රමාණයත් ඒ වගේම පැරඳීම ප්‍රමාණයත් අඩුුවීමක් දකින්න ලැබේහි. අපි පෙරේදා අතිකරු ජනාධිපපුත්තුමාගේ ප්‍රධානත්තෙන් පැවැත්වුණු කැබිණ ට්‍රැස්වීමේදී ති ජ තුත් දර පට න බෙන්න ගරු ග්‍රමාමත්‍ය හිඳදරජ පක්ෂ මැතුමාගේ ප්‍රානත්තයෙන් පැවැත්වුණු කැබිණ ට්‍රැස්වීමේද. ග්‍රමාමත්්‍යය තුමා සින් යෝජනා කරා සියරුම කැබිනට මාත්තවරු අපි මේ කොවි් දරමුදලට අපේ වැටුප පරිත්‍යයාග කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා. ඒ අපි එදාම එකඟව දීන්දු කලාා මම සතුඩෙන් මතක් කරනවා මේ පලවෙනි රැල්ලදිම මම පාර්ලිමයුන්තු මන්ත්‍රීවරේ හැටියට මගේ වැටුප, කොවි් දරමුදලට මම පළමුුවෙන්ම ලබාදීපු කෙනෙක් කියෙ එක වතක්න පර්ලිමේන්තුමන්ත්‍රීවරරි ැඩට අපේ සාමහහික වගකීම කියල කියන්න අප ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒරාශුණු සිලුම අනිකුත් පක්ස හැමෝගෙම දායකත්වය ලැබෑ දුන්න එක තමයි ආ්ඩුවක් හැදීමට සාජකයක් බට පත්තුලේ හැබැ අපි ආණ්ඩුවක් හදාගත් තම ඒ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමත් අපේ යුතුකොමක් සහ වගකීමක් වෙන ්ඩුව ආරක් කරන්න කියන්නේ වැරදිමාවත කෙන ආණ්ඩුවක් නෙවෙයි. හරිමාවතය යන ආණ්ඩුවක අපි ආණ්ඩුවක් කරන හැටියට අපිට කාරණ දේකට අපි මූුණ දෙන්න සිද්ධ වෙනු. එකක් තමයි ආණ්ඩුවක් කරනකොට විපක්ෂ වගේ නෙවෙයි. අභියෝගලට මහුණ දෙන්න වෙන්. මේ තමයි ලංකාවේ ආණ්ඩුවලින් මංහිතන්නේ කරපු ඉතිහාසේ ඉදති චාණ්ඩුවලෙන් ප්‍රබල ලෙසම. අභියෝගයකට ප්‍රබලම ජ ගෝලී අභියෝගයකට මූුණ දෙෙන ආ්ඩුවක් අපි. ඒ නිසා ආණ්ඩුවක් ඇතුළේ අපි කතා කරනකොට අපි වැඩ කරන්න කොට අපට සිද්ධ වෙනවා ඒ ආණ්ඩුව ඇතුළේ එනවා උරුමෙයි කරුමෙයි කියල දෙයක්. එතකොට උරුමෙයි කරුමේ දෙකටම අපි කරගහන්නවා. අපට බෑන්්ඩුව ඇතුළේ දෙැ දැම් මට මට පුලුවන්කමක් නෑ උරුමට විතරක් කරගත්. මම කරුමෙටක් කරගහන්න ඕන එනම් උරුමෙයි කරුමෙයි දෙකම එකට කරගහනවනම් ආණ්ඩුවේ සාමහික වක්කීම ඉදිරිට ගෙනන්න පුළුවන්කමති. අපි සාමාන්‍යයෙන් කැබිනෙට් මන්ඩලේ තුළ ඇතිකරු ජනාධිපත්තුමා ගරු අග්‍රාමත්යතුමා සහ ජේෂ්ට හැමතිවරු හැම කෙනෙක් එක්ම අපේ ඒ ගෞරවය ඔහුන්ට පුද කරන්න ගමන් රටේ ඇත තත්ව ඇති ැටියෙන් අපි කතා කරන්න වෙනවා.ඒ වගේම තමයි අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව ඇතුළ තියන අභියෝග හඳුරගෙන එක හරියට ක්‍රියාත්ප කරන්න වෙන එනිසා කැබිට මන්ඩේ හැටියටැිෙට මන්ඩලගෙන ට පාලනය කරන නාධිපුත්තුම ගමැත්තුමාඉන්න ක්ඩායම් එක මහලුගු ප්‍රමාණයක් නැහැනිි ොම සුළු ප්‍රමාණයක් ඉන්න එත අපි ගන්න තීන්දුව අපි ඒතා සාකච්ඡා කරල හැමදයම්ම කරලා ගන්න තීන්දුව ඒ තීන්ද අපි සාමූීකව තමයි රටට කතා කරන්න. එම නැතුව ඒකෙන් වෙනස් මතයක් දරනවනං ඒක මහිතන්න ෑ සුබවාදී තත්ත්වයක් ඇතිවී කියේද.